හදාගත හැකිව තිබෙන විසඳිය යුතු ප්‍රධාන ගැටලු කීපයක් සම්බන්ධයෙන් අවධානය යොමු කරලා තියෙනවා. නමුත් රජය සුපුරුදු පරිදි වෘත්ති සමිති ක්‍රියාමාර්ගයෙන් පසු ප්‍රශ්න විසඳන න්‍යායට කටයුතු කරමින් ඉන්න බවක් පේන්න තියෙනවා. එහෙමනම් රජයේ වෛද්‍ය නායක සංගමයේ අද පැවැත්වුණු විධායක කමිටුව ඉතා පැහැදිලි තීරණයක් කරන් තියෙනවා. අගෝස්තු මාස 3 වෙනිදා උදෑසන 8:00 ආරම්භ වන දීප ව්‍යාප්ත වෘත්ති සමිති ක්‍රියාමාර්ගයක් රට පුරා ආරම්භ කරන්න. මේ කාරණේදී ඉතා පැහැදිලිව කියන්න ඕනේ, රජයේ වෛද්‍ය නිලධාරීන් සංගම හැටියට තමන්ට පැවරලා තියෙන වගකීම වෙනුවෙන් පෙනීන තවත් අවස්ථාවකට තමයි මේ වෘත්ති සමිති ක්‍රියාමාර්ගය පෙන්වන්න පුළුවන්. සමස්ත වෘත්ති සමිති ක්‍රියාමාර්ගයක තීරණයත් සමග මාසිකට අධික කාලයක් රජයට බාර දීලා තියෙනවා ප්‍රශ්න විසඳ ගන්න, සාකච්ඡා කරන්න. හැබැයි රජයේ හිතනවා නම් වෘත්ති සමිති ක්‍රියාමාර්ගයක් කළ යුතුමයි, ඒ වෘත්ති සමිති වල බලය පෙන්විය යුතුමයි සාකච්ඡා කරන්න කියලා ඒ රජයේ ඉල්ලන, ඒ රජයේ අවශ්‍ය කරනයි කියන අවශ්‍යතාවය, එම සුදුසුකම සම්පූර්ණ කරන රජයේ වෛද්‍ය නායක සංගමයේ තීරණය කළා තියෙනවා. ඉතා පැහැදිලි, රටට වෙළඳ ප්‍රතිපත්තියක් නැහැ, රටේ හදාගත්ත බදු ප්‍රතිපත්තියක් නැහැ, කොටින්ම රජයට ප්‍රතිපත්තියක් නැහැ. ඒක තමයි මේ පෙන්නුම් කරමින් ඉන්නේ. බදු ප්‍රතිපත්තිය ජාත්‍යන්තර මුල්‍ය අරමුදල හදලා දෙනවා, වෙළඳ ප්‍රතිපත්තිය කාගෑරි නිබන්ධනයක් වෙනවා, ඒ වෙළඳ ප්‍රතිපත්තිය දිනකට ජාතික ප්‍රතිපත්තියක් වෙනවා, දිනකට නව වෙළඳ ප්‍රතිපත්තියක් වෙනවා. ඒ අතර කැබිනට් මාධ්‍ය ප්‍රකාශකතුමාට රටට ප්‍රතිපත්තියක් ඇත්තෙම නැහැ, ප්‍රතිපත්තියක් නැති බවම ප්‍රතිපත්තිය කරගෙන රජය කටයුතු කරමින් ඉන්නවා. එහෙමනම් රජයේ වෛද්‍ය නායක සංගමයේ සූදානම් රටට ප්‍රතිපත්ති හදන්න, රටේ තිබෙන ප්‍රතිපත්ති රැකගන්න, ඒ ප්‍රතිපත්ති වෙනුවෙන් පෙනී ඉන්න, ඒ ප්‍රතිපත්ති හරහා රටේ ජනතාවට සෞඛ්‍ය ලබා දීමේ වැඩපිළිවෙළ ප්‍රමිතිගතව සහ ඒ අවශ්‍ය කරන ගුණාත්මකභාවයෙන් රට පුරා සමතාවෙන් ලබා දෙන වැඩපිළිවෙළට අවශ්‍ය කරන බලපෑම රජයට කරලා රජයේ ප්‍රතිපත්තිගරුක මාර්ගයක යන්නේ නැත්නම් ඒ ප්‍රතිපත්තිගරුක මාර්ගයට රජය හරවන්න, ප්‍රතිපත්තිගරුක මාර්ගයක රජය යවන්න අවශ්‍ය කරන බලපෑම කරන්න රජයේ වෛද්‍ය නායක සංගමයේ සූදානම්. ඒ අනුව තමයි රජයේ වෛද්‍ය නායක සංගමය අවශ්‍ය තරම් කල් තියලා මේ ආණ්ඩුවට අපි දැනුවත් කරලා තියෙනවා, ඉදිරියේදී විය හැකි වෘත්ති සමිති ක්‍රියාමාර්ගයක් වළක්වා ගැනීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග මොනවද කියලා. හැබැයි රජය හිතනවා නම් වෘත්ති සමිති ක්‍රියාමාර්ගයක් ගත යුතුමයි මේ සඳහා විසඳ ගන්න කියලා, ඒ සඳහා වෘත්ති සමිති ක්‍රියාමාර්ගයක් දින නියම කළ අවසන්. ඒ නියම කරපු දිනයට මධ්‍යම කාර්ය සභාව අනුමැතිය ලැබිලා තියෙනවා. එය අද තහවුරුලා දෙන විධායක කමිටුව හරහා අද දින සිට රජයේ වෛද්‍ය නායක සංගමයේ සියලුම ශාඛා මෙම වෘත්ති සමිති ක්‍රියාමාර්ගය රාජ්‍යාංශයෙන් එහා ගිහිලා පෞද්ගලික අංශයේදීත් වෙනදා වගේම ක්‍රියාත්මක කරන්න ඉන්නේ, එහා ගිහිලා සමස්ත පෞද්ගලික අංශය මේ කටයුතු සඳහා දායක කරගන්න අවශ්‍ය කටයුතු මේ වෙනකොට සිද්ධ වෙමින් තියෙනවා. ඒ සඳහා අවශ්‍ය කරන සහාය ලබා ගන්නා වැඩපිළිවෙලට වෘත්ති වේදී කාණ්ඩ මේ වෙනකොට එකතු වෙමින් ඉන්නවා. අපි බලාපොරොත්තු වෙනවා රට පුරා දැනෙන වෘත්ති සමිති ක්‍රියාමාර්ගයක් මේ අගෝස්තු 3 වෙනිදා නව බෝඩුවරකින් මේ රටට අඳුන්වලා දීලා මේ රජයට ප්‍රතිපත්තිගරුක මාර්ගයකට යන පාරට, එහෙම නැත්නම් තමන් කියපු විදිහටම යහපාලනයක් ගෙන යන මාර්ගයට දාන්න රජයේ වෛද්‍ය නායක සංගමයේ සූදානම්. ඒක රටේ ඉන්න ඇමතිවරු ටික කරන්නේ නැත්නම්, ඒ ඉන්න මන්ත්‍රීවරු ටිකට කරන්න බැරි නම් ඒක වෘත්ති වේදීන් හැටියට කරන්න අපි සූදානම්. මොකද මේ රජයේපත් වෙන්නේ යහපාලන ප්‍රතිපත්ති මත. යහපාලන ප්‍රතිපත්ති අරුණාම ඒ ප්‍රතිපත්ති අතහැරලම කටයුතු කිරීම නම් මේ ප්‍රතිපත්ති වෙලා තියෙන්නේ. ඒක නිවැරදි මාර්ගයට ගන්න රජයේ වෛද්‍ය නායක සංගමයේ සූදානම්. අර හරිත කිව්වා වගේ වෙළඳ ප්‍රතිපත්තියක් නැහැ. මොකද වෙළඳ ප්‍රතිපත්තියක් හැදුවොත් මේකෙන් හම්බ කරන ඌ ටිකට හම්බ කරගන්න බැරි වෙනවා. එතකොට බදු ප්‍රතිපත්තියක් නැහැ. මොකද බදු ප්‍රතිපත්තිය හදලා ඒක වියදම් වෙන හැටි කිව්වොත් මේ ඇමතිවරුන්ට ඕන ඕන විදිහට වාහන ගෙන්න ගන්න, අපේ බදු ගෙවලා දුප්පත් ජනතාව සහ වෘත්ති වේදීන් බදු ගෙවලා හම්බ කරන සල්ලි වලින් තමන්ට සැප විඳින ක්‍රමවේද නැති වෙනවා. තමන්ට සිංගප්පූරුවේ කියලා බෙහෙත් ගන්න බැරි වෙනවා.
තමන්ට යන්න ඕන කෝටි 3 4 වාහන වල යන්න බැරි වෙනවා මෙන්න මේ කාරණා විසඳන්න ඕන බදු ප්‍රතිපත්ති ගේන්නේ ඒකට රජයේ වෛද්‍ය දානක සංගමේ ලෑස්ති නිවැරදි ක්‍රමවේදයට මේ බදු ක්‍රමවේද හදාන්නේ කොහමද ඒව ගැන කටයුතු කරන්න කොහමද කියන වැඩපිළිවෙල අඳුනලා දෙන්න සූදානම් ඒ නිසා අපි රජයට නැවත නැවතත් කියනවා අගෝස්තු 3 වෙනිදා උදෑසන 8ට වෘත්ති සමිති ක්‍රියාමාර්ගය ආරම්භ වෙනවා ඒ ඉදිරි ක්‍රියාමාර්ගය ඒ කෙදිනෙත් එක් සිද්ධ වෙනවද කොහොම සිද්ධ වෙනවද කියන කාරණා ඉදිරියේදී තීරණය වෙයි මේදී රටේ සියලුම රෝහල් පද්ධතිය අඩපණවන ආකාරයේ වෘත්ති සමිති ක්‍රියාමාර්ගයක් ක්‍රියාත්මක වෙනවා එයිදී පෙර පරිදිම ද සොයිසා කාන්තා රෝහල ඍජු ආර්ය ළමා රෝහල කාසල්දීදී කාන්තා රෝහල සහ මාර්ගම පිළිකා ආයතනය කියන ආයතනවල සහ පේරාදෙණිය සිරිමාව බණ්ඩාරනායක ළමා රෝහල කියන ආයතනවල වෘත්ති සමිති ක්‍රියාමාර්ගයේ දියත් වෙන්නේ නැහැ අනිකුත් සියලුම ස්ථානවල රාජ්‍යංශය තුල වෘත්ති සමිති ක්‍රියාමාර්ගයේ දියත් වෙනවා ඒ වගේම අපිට දැක ගන්න හම්බ වෙයි ඉතිහාසයේ පළවෙනි වතාවට අගෝස්තු 3 වෙනිදා නව මුහුණුවරක වෘත්ති සමිති ක්‍රියාවලියක් රජයේ වෛද්‍ය නායක සංගමය අනිකුත් කාණ්ඩ සමග ඒකාබද්ධව ගෙන යන ආකාරයක් මේ රජයට වෘත්ති සමිති ක්‍රියාමාර්ග නම් ඕනේ ඒ අවශ්‍ය කරන විදියට දෙන්න රජයේ වෛද්‍ය නායක සංගමයේ සූදානම් ඒකෙදි අසරණ ජනතාව සම්බන්ධයෙන් කතා කරන්න එනවනම් අසරණ ජනතාව අසරණභාවයට පත් නොවෙන්න ඕනෑතරම් කල් අපි රජයට දීලා දෙන නිසා අපි ජනතාවට ඉතා පැහැදිලිව කියනවා තමුන් පත් කරපු මන්ත්‍රීවරු තමුන් පත් කරපු ඇමතිවරු මේ සුඛ විහරණය කරන හැටි මෙයාල සල්ලි අපේ අපේටි හොයන්න ඒ අය නිවැරදි මාර්ගයට ගන්න තමුන් ආසලගේ ඡන්දේ මෙරිච්ච අවස්ථාවක් අපි වෘත්ති වේදිනේට සූදානම් ලෑස්ති කරන්න ඒ සදා ගන්න වැඩ පිළිවෙලේ මූලික අංගයක් හැටියට තමයි අගෝස්තු 3 වෙනිදා වෘත්ති සමිති ක්‍රියාමාර්ගය දියත් වෙන්නේ ඉදිරියේදී රට නිවැරදි මාර්ගයට ගන්න ඒ ප්‍රතිපත්තිකරුක රටක් හදන්න තිබෙන ප්‍රතිපත්ති රැකගෙන අවශ්‍ය කරන සියලු ප්‍රතිපත්ති මේ රට තුල හදන්න අවශ්‍ය කරන වැඩ පිළිවෙල සකස් කරන්න රජයේ වෛද්‍ය නායක සංගමය අගෝස්තු 3 වෙනිදා පස්සේ ගන්න වෘත්ති සමිති ක්‍රියාමාර්ගයත් එක්ක සූදානම් කියන කාරණේ මේ අවස්ථාවේ මතක් කරන්න ඕනේ ඔක්කොම එනවා 1000කට ආසන්න 1000කට ආසන්න ගන්න තුන සීඩීත් එක්ක December 31 කලින් අවුරුදු 2017 එන්න ඕනේ 18 මැද එන්නේ එතකොට 19වත් යන්න බෑනේ එතකොට මේවට වෙනම පඩි ගෙවලා ඒකට නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්ලා ඉන්නෝ අධ්‍යක්ෂකවරු ඉන්නෝ ඒ අය ඕනතරම් විදේශ සවාරි ගන්න මම හිතන මාරුවි ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන හැටි හොයන්න හැබැයි මාරුවි ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන නිසා ඒගොල්ලෝ මාරුවි ඉන්නෝ දැනට අපි අඳුරගෙන ඉඳලා 1000කට ආසන සංඛ්‍යාව 2015ට කලින් ඒ කියන්නේ ස්ථාන මාරුවීම් නියෝගය ලැබිලා අවුරුදු 4ක් වෙනවා දැන් මේ ලැබෙනවත් එක්ක. ඒතර අවුරුදු 4ක් මේ ඒතර නැවත වතාවක් ස්ථාන මාරුවීම් ඉල්ලන්න පුළුවන් දැන් හරිනම් එයාට. ඒ කියන්නේ කලින් ස්ථාන මාරුවීමවත් ලැබිලා නැහැ. ඒතකොට එහෙම තමයි ස්ථාන මාරුවීම් සම්බන්ධයෙන් කටයුතු කිරීමේ ක්‍රමවේදය. ප්‍රධාන වගකීම් තියෙන සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ඉති ප්‍රතිපත්ති සම්පාදනය කිරීම සම්බන්ධ වෙන සෞඛ්‍ය අමාත්‍යවරයා මේ ක්‍රියාත්මක කිරීම සම්බන්ධව ලේකම්වරයා සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා මේ දැන් ඔතුමා කතා කරන්නේ මේ නිවාඩු යෑම ගැනනේ නිවාඩු යන නෙමෙයි එතනට කෙනෙක් වැවන්න ගැන කතා කරන්නේ දැන් නිවාඩු යනත් කෙනෙක් ඉන්නපේ ඉන්න තැන කෙනෙක් නිවාඩු වෙන එක ගැන කතා කරන්නේ එතකොට දැන් ඉන්න තැන කෙනා නිවාඩු ඕනේ අපි දුමු දරුවා හම්බ වෙන්න ගියා. කවුද ඉතන බලන්නේ? දැන් මේ ක්‍රමවේදය හදලා ගෙනිච්චාම සියලු දෙනා එකගයි. හැබැයි ක්‍රියාත්මක කරන්න ගියාම ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් ඒක අහන්න ඕන සෞඛ්‍ය අමාත්‍යාංශයම තමයි. ඒක බලමු. තුන් වෙනි දිනකොට අපි කියන්නම්. කරන විදිය. ඔව්. ඔබතුමා දැන් අපිට කියන්නකො. ක්‍රමවේදය අපි කියන්නම්. තුන් වෙනි දා කරන වැඩ අදම කිව්වම ලස්සර නෑනේ. ඒක තමයි මේ දින කීපයක් පහු වෙලා තියෙන්නේ. එහෙනම් ඒ අවශ්‍ය කරන කණ්ඩායම් සියල්ල සූදානම්
ඒ ආණ්ඩුවට දැනෙන්න ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ඕන විදිහට මුදල් අමාත්‍යාංශය කටයුතු කරනවා නම් රජය කටයුතු කරනවා නම් මේ වෘත්ති වේදිකාණ්ඩ ලෑස්ති ඒක කොහොමද පිටු දකින්න ඕන කියලා වැඩපිළිවෙලක් හදාගන්න. එච්චර බැරි වෙන විදිහක් නැහැ නේ වෘත්ති වේදී. ප්‍රකාශ පත් කරන අපේ ඉතිහාසය කවදාවත් එහෙම කියලා නෑ ඔබතුමා කිව්වට.